අපච්චි මොකටද මේ ගෑණිගෙන් සමාව ගන්නෙ? ගෑණි? එහෙමයි එහෙනම් කතා කරන්නේ. ඔබ තමයි වත්තේ උන් සේරම අවුස්සන්නේ. පරයා. මම හරි හදාගනින්න. ආමු යන්න. ආමු යන්න. ඔබ කවුද ඉස්කෝලේ මට යන්න කියන්නේ? මනුස්සය අසාධාරණයට විරුද්ධ වෙන එක නරකයි කියලා මට කියන්න බෑ පුතේ. ඒත් මේ මිනිස්සු හරි අසත්පුරුසයි. කොහොම හරි තමුන්ට ඕන දේ උන් කරනවා. උතාවට යන්න එපා. ඔයාට මේ දවස්වල යුනිවර්සිටි එකේ නිවාඩුත් හින්දා මං කතා කළා අපේ නංගිලට. ඒගොල්ලන්ට අර වාරියපොළ ටවුන් එකේ තියෙනවනේ ලොකු බුක් ෂොප් එකක්. ඒගොල්ලෝ කැමති පුතේ ඔයා මෙහෙ වැඩට ගන්න. මං කිසි දෙයකට බය නැහැ. ඒත් මගේ පුතයි දුවයි ගැන මට බයක් දැනෙනවා. අනේ මගේ පුතේ ඔයා කවදත් මං කියන දේ ඇහුවනේ. මේ වතාවෙත් මං කියන දේ අහන්න. මේ උදේ 6 වෙනකොට මේ ක්ලියර් කරන්න පටන් ගන්න. වාත්තේ කට්ටියටම කියන අයින් වෙන්න කියලා. ඒක කරන්න බැරි වෙයි බේබී. අයි කරන්න බැරි වෙයි. මේක තමයි ඒකට හේතුව. අපි ළඟ කෝට් ඕඩර් එකක් තියෙනවා. මෙහෙම රෝල් කරලා රෝල් කරලා තව තියෙනවා අන්තරන් කොපිස් බම්බු ගහගෙන කොපිස් බිබි 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 බලගෙන මේ වත්තේ මිනිස්සුන්ට ගෙවල් ටික නැති වෙනකම් බලන් ඉන්න කියලාද? බං
ඔවුන්ගේ ප්‍රමාණය හැටියට වැඩ කරන් ඉගෙන ගන්න ඊළඟට. ඈ? ඔබට පුළුවන් ද කළු ගලේ ඔළුව ගහගන්න? ඈ? මේ කරද? ඈ? Hey, my dear, yonder, yonder. Next one, then. දැන උන්නේ මේ මොකද මේ මොකද මේ මොකද ඔයගේ පුතාගේ මහලුකු කෙරුවාව කෙරුවාව මේ අපේ කසුන් පුතා එයා තමයි අර එදා ඇමතිතුමාට බැන්නේ ඌ අපේ ඇමතිතුමාගේ පුතාගේ කොලරකින් ඇදලා ඇමතිතුමාගේ පුතාට කම්බුලටත් පාරක් ගැහුවා හැබැයි හැබැයි රෝහණ මහත්තයෝ ඒ වට විපාක හම්බේ මාත්තාවේ කියලා යන්න ඈ ජයවදන උන්නේ ඔන්න අල්ල දාන්න තාම තරුණ ළමයිනේ තරුණ ළමයි රෝණ මාත්තු මං යනවා පොලිසිය එච්චරයි අර කොමාරි ඉවරක් කළා දාන්න ඕන. ඌ තමයි වත්තේ උන්ට ඉන්න එකම හයිය. ඌ තමයි ප්ලෑන් කරන්නේ ඔක්කොම විස බීජ වැඩ ටික. වත්තේ කොල්ලෝ ටික ඉන්නකන් ඔකට මුකුත් කරන්න අමාරු ශමි මාත්‍ය. කොමාරි ඔකව තනි කරගන්න ඕන. බලා කොමාරි උට ගේමක් ගහපන්. ඔකව ඉවර කරනකම් මට නිින්ද යන්නේ නැහැ කො. ළඟදී ඉවරක් කරන්නම් සර්. අපි ටික කල් දෙන්න. මරලා ඉවරලා මීයාව පන් ටවුන් එකට. ටවුන් එකේ වුණොත් පාඩම ගිනන ගන්න ඕන. ඔව් ශමි මාත්‍ය. ඔය පවුලේ වුන් හින්දා තමයි මේ වත්තේ වුන් ඔක්කොම අපිට විරුද්ධ වුණේ. යවා. ඒ. බේබි. ඔය ළමයි ඉස්කෝලේ වැඩේ හරි. ඊට ප්‍රින්සිපල් ලාන්ට. පුංචි බේබි. කරනවා. මෙහෙම දේවල් දකින සිද්ධ වෙයි කියලා මං හිතුවේ නෑ. දැන් ඉතින් ඒව ගැන හිතන්න එපා. පුතා
අවුරුද්ද දෙකක් යනකම් ගමට එන්න එපා. මං පුතාගේ කේන්දරේ බැලෙව්වා. තව මාස 6ක් විතර යනකම් කොළඹ. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. අපි දෙන්නත් ස්ථාන මාරුවක් ගන්නයි බලාපොරොත්තු දුර බලාපොරොත්තු. ඒකට දේශීනේ මේ කේන්දරම් පොළොව අපට ගැලපෙන්නේ නැහැ. අන්න බස් එකක් ආවා. පරිස්සමෙන් ගින් එන්න පුතේ. පාඩමක් උගන්වන්න ඕන. මම මේ බજાર එකේ කිසිම කෙල්ලෙකුට මේ තරම් සෙකන්ඩ් වෙලා නැහැ. මේක මට අවනම්බුවක්. මොසා මොනක් කියන්නේ? ඒකි උස්සමුද? පොඩ්ඩක් හිටපන්කෝ. මම මේකට හොඳ පාඩමක් උගන්වන්න. මේක දන්නේ නැහැ මේ බෙටා කියන්නේ කවුද කියලා. බලමු. ඒ යහල්ලා. මං වාරේ පොළ ගිය අතරතුරේ මගේ අම්මට එනන් හිටය හොඳටම කරදර කරලා මං කවදා තප්පච්චි කියන දේ අහනවා. ඒත් මම මේ වතාවත් තප්පච්චි කියන දේ අහුවේ නෑ. ඒ හිටිය මාසේ අපව අතර මාව. හාමුදුරනේ කසුනා. මොකද්ද මම මෙතන කරන්නේ? ඔබලා දාලා හිටලා ඉන්න බෑ බං. මට අම්මයි නංගි මතක් වෙනවා බා. ඒ වුණාට ඔබ දන්නවනේ බං ඇමතියන් අයි වෛරෙන් ඉන්නේ කියලා. ඒකනේ බං මාත් මේ ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ. අනිත් එක ඇමතියගේ පුතා තමයි දැන් හැම ක්ලබ් එකකටම ඩ්‍රග් සප්ලයි කරන්නේ. ඌ දැන් ඩ්‍රග්ස් කිං වෙලා ඉන්නේ. මොකෝ නඩුව? ඒක ඇමතියා පරාදයි. හැබැයි දැන් කෝට් ඕඩර් එකක් තියෙනවා. වත්තේ උන්ට වත්තෙන් යන්න ඕනේ නැහැ කියලා. වත්තේ උන් උඹට පුදුම භක්තියක් බන් තියෙනවා. උන් උඹට පින් දෙනවා. දැන් කේස් නැද්ද? උන් තාරකයට ගැහුවානේ. ඌ දැන් ICU එකේ. තව උඹන් අහිංසකයා. ඊයසෙ මේ උඹ මෙතන ඇවිල්ලා මෙතන ගිනි ගොඩ. ආපහු පලයන්කෝ. ආපෝ යන්න බෑ බං. ගෙදර ගියොත් එම අප්පච්චි බණි. ඔබ ගෙදර යන්නේ? උනාට මන්නම් කියන්නේ බං. ඔබ අම්මයි තාත්තයි නංගී එක්ක කොහේ හරි දුරකට ඵලයක්. ඉඩකඩන් ඔක්කොම විකුණලා දාලා ඵලයක්. ඉස්සුද මං එහෙම බය පැනලා යන්නේ නැහැ. මර ටික දවසක උඹේ කාමරේ ඉන්න පුළුවන්. මැරණකම් උනත් ඉතා. මට කමක් නෑ. මං දැක්ක කසුන් අය එනවා. ඔව් ඔව් ඉතින් දකින්න එපේ. උඹට හොරෙන් ඉතින් මේ වත්තර කාටවත් එන්න බෑනේ. උඹ වත්ත සිකියුරිටිනේ. පලයන් බයි යන්න. ලේන් එකේ මං ඉන්නේ මුලමනේ. කවුරු ආවත් මට පේනවා. ඕ.
දීපු වතාවක් අපිව ෆලෝ කරා. එක රොටි ගන්න. දෙක හතක් එක්ක මරු. මොනකටද මම ඔබට කැමති? ඔබ මොන ප්‍රශ්නයක් අහලා තෙච්චර ලොකුවට කරන් ගන්නේ?